අයිබන් සිංහ ශෝමි හව් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සමාගම සිංහ වෙතින් ඔබට හඳුන්වා දෙන සූචියේ අධිවේගී මහන මැෂින් මාලාවේ තවත් එක් අධිවේගී මහන මැෂිමක් පිළිබඳව. ඒ තමයි MZZJ95.13 G.2 කියන අධිවේගී මහන මැෂිම. අපි දැන් බලමු මේ මැෂින් එකේ ඔයිල් මට්ටම මොන විදිහටද තියෙන්න ඕනේ කියලා. මේ විදිහට මැෂින් එක ඔසව ගත්තට පස්සේ මෙතන තියෙනවා ඔයිල් බාත් එකක්. ඒක තියෙනවා පේනව නේද? ලෙවල්ස් දෙකක්. එකක් තමයි හයි, අනෙත් එක ලෝ. මේකේ ඔයිල් මට්ටම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ හයි කියන ලෙවල් එකේ. බැරි වෙලාවත් ලෝ කියන ලෙවල් එකට ඔයිල් ටික ඇවිත් තියෙනවා නම් ඔබ හයි ලෙවල් දක්වා මෙන්න මේ ඔයිල් ටික වැඩි කරගන්න ඕනේ. අපි ඔයිල් මට්ටම පරීක්ෂා කරලා බැලුවට පස්සේ ඊළඟට විශේෂයෙන්ම ඔබ දැනගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ කාන්දම. මේ කාන්දමෙන් කරන්නේ මේ මැෂින් එකෙන් ඉවත් වෙන සියලුම අනවශ්‍ය යකඩ කොටස් සියල්ලක්ම එකතු කරගන්න එක. ඒකෙන් මැෂින් එකට සිද්ධ වෙන හානි වළක්වන්න මේ කාන්දමට පුළුවන් වෙනවා. දැන් බලමු අපි මේ මැෂින් එකේ වේගය කොහොමද පාලනය කරගන්නේ කියලා. ඒකටත් වෙනම කන්ට්‍රෝල් පැනල් එකක් තියෙනවා. මේ තමයි ඒ කන්ට්‍රෝල් පැනල් එක. ඉස්සලාම මෙන්න මේ P අකුර ඔබන්න. ඊට පස්සේ P.1 කියලා තමයි පැනලේ සටහන් වෙන්නේ. ඊළඟට S අකුර ඔබන්න. දැන් මේ සටහන්ලා තියෙන 120 කියලා දැනට මේ මැෂින් එකේ තියෙන වේගය. හැබැයි සාමාන්‍යයෙන් බිඳුවක් අඩුවෙන් තමයි මේ වේගය මේ විදිහට දිස්වෙන්නේ. ඒ කියන්නේ 100 කියන්නකෝ තියෙන්නේ. 100යි නම් සාමාන්‍යයෙන් ඇත්ත වේගය 1000 විදිහට තමයි මේ මැෂින් එකේ තියෙන්න ඕනේ. දැන් මෙතන තියෙන 120නේ. ඒ කියන්නේ මේ මැෂින් එකේ වේගය 1200යි. දැන් මේ තියෙන සාමාන්‍ය වේගය 120නේ. අපිට මේක මෙන්න මේ බටන්ස් ආධාරයෙන් අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් 210 විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. දැන් මේ වැඩි කරගත්ත වේගය අපි සේව් කරගන්න ඕනේ. ඒකට S අකුර ඔබන්න. දැන් පැනලේ සටහන් වෙනවා P01. ඊළඟට යලිත් අපි P අකුර ඔබලා ඊට පස්සේ මැහුම ආරම්භ කරන්න පුළුවන්. දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ කන්ට්‍රෝල් පැනල් එකේ වේගය සේව් කරගත්තනේ. හැබැයි ඔබ ඊට පස්සේ කොයි තරම් තදින් මේ පැඩලේ පෑගුවත් අපි දුන්න වේග සීමාවට එහෙයින් නම් වේගය ක්‍රෑෂ්නක වෙන්නේ නැහැ. ඔබ මැස්මක් කර කර ඉන්න අතරේ ඉදිකට්ට පාලනය කිරීමේ හැකියාවත් ඔබටම තියෙනවා. හිතන්නකෝ ඔබ පැඩලය පාගගෙන ඉඳලා එකවරම කකුල අයින් කළා කියලා. ඔන්න එතකොට ඉදිකට්ට කොයි ආකාරයකටද නැවතිය යුත්තේ. අපේ කන්ට්‍රෝල් පැනල් එක තියෙනවනේ. මේ කන්ට්‍රෝල් පැනල් එක ඒකට උදව් කරනවා. මෙන්න මේ ස්විච් එක ටිකක් වෙලා තද කරගෙන ඉන්න. ඒ ස්විච් එක තද කරගෙන ඉන්නකොට රතු පාට තිතක් ඔබට දිස් වෙනවා. ඒ කියන්නේ ඉදිකට්ට නවතින්න ඕනේ උඩින්. එතකොට ඉදිකට්ට තියෙන්නේ එසවිල. ඊට පස්සේ ආයෙත් මේ ස්විච් එක ඔබ ප්‍රෙස් කරගෙන හිටියොත් ඊට පස්සේ ඔබට පෙනේවි අර රතු පාට තිත ඉවත් වෙනවා. ඒ කියන්නේ ඉදිකට්ට නතර වෙන්නේ පහළ තියෙන ආකාරයට. සෝච කියන්නේ අධිවේගී මහන මැෂින් එකක්නේ. මේ අධිවේගය නිසාම සමහර විට ඔබට මැහුම කරගෙන යනකොට මේ මැහුම ඉවර කරන්න පුංචි චකිතයක් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් මැහුමක් දෙකක් ඉතුරු වෙනවනේ. පුංචි පරතරයක් ඉතිරි වෙනවා. ඒකට අපි මොකද කරන්නේ? පැදලේ නැවතුවාම මෙන්න මේ විදිහට මැහුම් එකින් එක මහ ගන්න පුළුවන්. මහනකොට ඉතින් ඉදිකටට නූල දාන්න, මහන මැස්ම හරියට පේන්න අපිට ආලෝකය තියෙනවා නම් හොඳයිනේ නේද? ඒකටත් ක්‍රමයක් තියෙනවා. සෝජි මැෂින් එකේම මෙන්න මෙහෙම පුංචි ස්විච් එකක් තියෙනවා. ඔබට අවශ්‍ය විදිහට ආලෝකය පාලනය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මැහුමක් කරද්දී මැහුම ආරම්භයේදී සහ අවසානයේදී ඒ මැහුම ගැලවෙන එක නවත්තන්න ආපසු මැස්මක් කරනවානේ. ඒකට අපි මොකද කරන්න ඕනේ? මෙන්න තියෙනවා හැඬලයක්. මේ හැඬලෙන් තමයි මේ විදිහට ආපසු මැස්ම අපිට කරගන්න පුළුවන්. මැහුමක් ආරම්භයේදී රෙදි කැබැල්ල ඇතුල් කරන්න අපිට මේ ෆුට් එක ඔසව ගන්න ඕනේනේ. ඒකට ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි දීර්ඝ වේලාවක් ඔබට ෆුට් එක ඔසවා ගන්න ඕන නම් මෙන්න මේ හැඬලය භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් පහළ තියෙන වෙනම ලීවරයක්. කකුලෙන්ම ඔබට පුළුවන් මේ ලීවරය ඔසවන්න. මහනකට අපි අතින් පුංචි පුංචි වරදි සිද්ධ වෙන්න පුළුවන්. මේ වරදි අපි කොහොමද මග අරගන්නේ? මුලින්ම බලන්න මෙන්න මෙහෙම අපි මහනකොට
දැන් මොකද වෙලා තියෙන්නේ? ඔක්කොම නූල් ටික ලූප් වෙලා නේද? ඒකට හේතුව තමයි මේ නූල බුරුල් වෙලා තියෙන හින්දා. මෙන්න මේ කොටසින් ඔබට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට නූල තද කරගන්න. ඊට පස්සේ පුළුවන් අපිට මහන්න. ඔබට අවශ්‍ය ප්‍රමාණයට නූල තද කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕනෝට වඩා නූල තද කරන්න යන්න එපා. එහෙම වුණොත් නූල කැඩෙන්න හරි, රෙද්ද ඇකිලෙන්න හරි බොහෝ විට ඉඩ තියෙනවා. ඔය නූල කැඩෙන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි ඔයිල් මට්ටම නිවැරදිව මෙන්න මේ පැත්තට නොලැබි. බලන්නකෝ. මෙතන තියෙනවා ධන රින සටහන් වුණු ඔයිල් නොබ් එකක්. ඔයිල් එන ප්‍රමාණය පාලනය කරගන්න ඔබට පුළුවන් මේ නොබ් එකෙන්. විශේෂයෙන්ම අපි කලින් කිව්වනේ නූල කැඩෙන්න පුළුවන් ඔයිල් එන ප්‍රමාණය අඩු වුණොත් කියලා. ඒ වගේම තමයි ඔයිල් එන ප්‍රමාණය වැඩි වුණොත් ඔබේ රෙදි කෑල්ලේ ඔයිල් පාරවල් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ පැත්තට ඔයිල් ටික එකතු වෙන්නත් පුළුවන්. හිතන්නකෝ ඔබ මැස්මක් කරගෙන යනකොට නූල් කැල්ලක් හිර වෙනවා. එතකොට අපි මොකද කරන්නේ? මේකේ තියෙනවනේ ෂටල් එක. මේ ෂටල් එක මෙන්න මෙහෙම එළියට අරගෙන ඊට පස්සේ මෙතන තියෙන හෑන්ඩ් වීල් එක තියෙනවනේ. මේ හෑන්ඩ් වීල් එක ඔබ සාමාන්‍යයෙන් ඉන්න පැත්තට නෙවෙයි අනිත් පැත්තට ගැස්සීමක් කරලා කරකවන්න. එතකොට පුළුවන් අර නූල් කැල්ල බොහොම පහසුවෙන් ඉවත් කරගන්න. ඔබ මැස්මක් කරනකොට සමහර විට ඒ රෙදි කැබැල්ලේ තියෙන ඝනකම අනුව ලිස්සීමට හරි එහෙම නැත්නම් ඇකිලීමට හරි ලක් වෙන්න පුළුවන්. ඒකට එක හේතුවක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ ෆුට් එක නිවැරදිව පීඩනයකට ලක් වී නොතැබී. එතකොට මේ තියෙන්නේ පේනව නේද? මෙන්න මේ නට් එක. මෙන්න මේ නට් එකේ මේ කොටස ඉස්සලාම මෙන්න මේ විදිහට බුරුල් කරගන්න. ඊට පස්සේ මෙහෙම උඩින් අල්ලලා නිවැරදිව මෙන්න මෙහෙම තද කරගන්න. එතකොට මේ ෆුට් එකට අවශ්‍ය කරන පීඩනය ලැබෙනවා. හැබැයි අවශ්‍ය ප්‍රමාණයට තද කරගත්තට පස්සේ අමතක කරන්න එපා මෙන්න මේ නට් එක ආයෙත් වතාවක් තිබ්බ විදිහටම තද කරලා තියන්න. ඔබ මැහුමක් කරනකොට අනිවාර්යයෙන්ම ඔබට ඕන වෙනවනේ මැහුම අතර දුර වෙනස් කරගන්න. ඒක තමයි මෙන්න මේ ස්ට්‍රිච් ඩයල් එක තියෙන්නේ. ඔබට මේ ස්ට්‍රිච් ඩයල් එක කරකවලා අවශ්‍ය විදිහට පරතරය වෙනස් කරගන්න පුළුවන්. හරිනේ. දැන් ඉතින් මේ සෝජි මැෂින් එකේ සියලුම කොටස් ගැන විශේෂත්වයන් ගැන අපි දැනගත්තනේ. දැන් මොකද කරන්නේ? මහන්න තමයි තියෙන්නේ.